දැන් ටෙලිවිෂන් ටෙලිවැකියා. අප මෙතෙක් මේ නම් කර තිබුණේ ටෙලිවිෂන් කතුවැකිය ලෙසයි. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය අද සියතට විශේෂ යෝජනාවක් කළා. ඒ මෙය ටෙලිවිෂන් ටෙලිවැකිය ලෙස නම් කළේ නම් වඩාත් උචිත බවයි. ඒ අනුව අප අද සිට ටෙලිවිෂන් කතුවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය ලෙස වෙනස් කරන බව ඔබට දැනුම් දෙන්න කැමති. අද ගාලුමෝදර අරගලය අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම මාතෘකාවක්. වැඩි පිරිසක් අරගලය අගයද්දී කිහිප දෙනෙකු මේ අරගලයට හොඳටම බය වෙලා. එයාලට හීනෙනුත් අරගල භූමියේ ඉන්න තරුණ කොල්ලන් කෙල්ලන්ගේ අතේ තියෙන සිංහ දජය වෙනුවට සුදු කොඩි පේන්න පටන් අරන්. මේ අරගලය ඕපපාතික නැහැ. මුළු රටම මුහුණ දුන් මුහුණ දෙන ආර්ථික සමාජ දේශපාලන බිඳවැටීම තුළයි මේ තරුණ නැගිටීම ඇතිවන්නේ. තරුණයින් ආවේගශීලී, ශව සම්පන්නයි, අව්‍යාජයි, නිර්මාණශීලී, රටට ආදරේ හොරකම් කරලා නැහැ. බලන්නකෝ රටම විදුලි අර්බුදයක. විදුලි බල ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා ඉංජිනේරු විශේෂඥින්ගෙන් පිරුණු රටක්. සදාකාලික පාඩු ලබන විදුලි බල මණ්ඩලයක්. ගාලුමෝදරටත් පහුගිය කාලේ පුරාම එළිය තිබුණේ නැහැ. තරුණ තරුණීන් පෝලිම්බල හිටියා ඩීසල් පෙට්‍රල් ගේන්න, ජෙනරේටර් දුවවන්න. නමුත් අද සෝලා පව ක්‍රමයක් හදලා විදුලිය දෙනවා. මේ ජාතියේ බය නැති නිර්මාණශීලී තරුණයින්ටයි රටක් බාර දෙන්න ඕනේ. සූර්ය බලයට මර බයේ ඉන්න අයට ගාලුමෝදර සෝලා පව සිස්ටම් එක හොඳ උදාහරණයක්. ඒකයි අප කිව්වේ මේ අරගලයේ ඕපපාතික නැහැ කියලා. අප කියන්නේ මේ අරගලයේ බිහි වෙන්න පසුබිමක් තිබුණා කියලා. එදා වේල කන්න බැරි රටක්, තරුණයන්ට පේන තෙක් මානයක ආලෝකයක් පේන්නේ නැති රටක්, නිදහසින් අවුරුදු 74කට පසුත් ණය කන්දකට යටවුණු රටක්, හොරකම දූෂණේ වංචාව ලෝකේ ලොකුම කන්ද එවරස් වලටත් වඩා උසට ගිය රටක්. අරගලයක් විප්ලවයක් බිහි වෙන්න මීටත් වඩා මොන සාධකද? මේ විප්ලවයේ සමහරු ලඟු කරන්නේ එයාලගේ දූලා පුතාලගේ හීනත් එක්ක වෙන්න ඇති. සමහරු ලියනවා යහපාලන ආණ්ඩුවේ පුංචි කාර් සිහිනේ බිඳ වැටුණ තරුණ තරුණියලු මේ ඉන්නේ. අපට කියන්න තියෙන්නේ යහපාලනය විතරක් නෙවෙයි, අවුරුදු 74ක් පුරා තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන කුඩු පට්ටම් කරපු රටක් මේක. මේ රට දාලා ගිය තරුණ තරුණීන් අදත් විදේශවල අපූර්වට ජීවත් වෙනවා. මේක හදන්න බැරි රටක් නෙවෙයි. හදනවා කියලා ආපු හැමෝම හැම දේශපාලන පක්ෂයක්ම හොරා කාපු රටක්, හිඟමනට ඇදලා දාපු රටක්. මේ රට පාලනය කළ හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ අඩු වැඩි වශයෙන් මේ අපරාධයට. මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ හොරකම විතරක් නෙවෙයි, ජාතිවාදයේ ආගම්වාදයත් තවත් හේතු දෙකක්. දැන් මේ තරුණ අරගලයට එල්ල කරන්න හදන තවත් චෝදනාවක් තමයි බෞද්ධ විරෝධී අයලු මේ ඉන්නේ. මේ ඉන්නේ සැබෑවටම මහනදම් පුරන කෙල්ලෝ කොල්ලෝ ටිකක්. අද වෙනකන් හිංසනය අතට ගත්තේ නැති කෙල්ලෝ කොල්ලෝ ටිකක්. සුපුරුදු හොරණෑ සහ නලාකාරීන්ට හරි අවශ්‍යයි ඔබ අබෞද්ධ කියන්න. බෞද්ධකම කියන්නේ අවිහිංසාව. ඔය අවිහිංසාව දිගටම තියාගෙන යන්න. කතෝලික සුදු ඇඳුම දකිනකොට, කසාවත එක්ක අසුන්ගෙන ඉන්නවා පේනකොට, මුස්ලිම් ජාතිකයාගේ තොප්පිය දකිනකොට, පාලකින්ටත් ඒ අයට වහල් සේවය කරන වහල්ලුන්ටත් හරි අමාරුයි. හොඳේ ඒ විතරක් නෙවෙයි, යාපනයේ ඉඳලා දෙමළ අම්මල ඇවිත් ඔබත් එක්ක ඉඳගන්නකොට ජාතිවාදයේ විකුණන් කන තුට්ටු දෙකේ දේශපාලනඥින්ට අන්න ඩයස්පෝරාව මතක් වෙලා බලාගෙන ඔබත් එක්ක ප්‍රබහ කරනුත් ඉන්නවා. මිනිහා තාම මැරිලා නැහැ. ගාලුමෝදරට ඇවිල්ලා ඔබේ පිටිපස්සෙන් ඉන්නේ ප්‍රබහ කරන් කිව්වොත් කලබල වෙන්න එපා, පුදුම වෙන්න එපා. දැන් තරුණ අරගලයේ දියාරුවිලු. ඒක ඉවරයි කියලා තවත් කීප දෙනෙකු කියනවා. මේ අරගලයේ දිය කරන්න හරි ආස පිරිසක් ඉන්නවා. නමුත් එයාලට කියන්න තියෙන්නේ අරගලයේ විචිත්‍රවත්. අපේ රටේ තරුණ අරගලවල එදා තරුණයින් තරුණයන් අත තිබුණේ තුවක්කු උණ්ඩ. මේ තරුණයන් තරුණියන් අත තියෙන්නේ ගිටාරය. ඔවුන්ගේ මුවේ රැව් දෙන්නේ ගීතය, සටන් පාට, පින්සල පෑන නාට්‍ය. ඔබේ අතේ තුවක්කු තිබුණා නම් පාලකින් ඔබට මේ තරම් බය නැහැ. එහෙමනම් මෙලහකට ඔබව පාලනය කරලා
අවම බලය පාවිච්චි කරලා වෙඩි තියලා ගහලා එලෝලා. මේ පාලකින් අද ඔබලඟ පරාජය වෙලා ඉන්නේ. අපට කියන්න තියෙන්නේ මේ අරගලයේ ඉන්න සියලු දෙනාම ගෙදර ගියා කියලා හිතමුකෝ. එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සිංහ දජය අත ඇතිව හුදකලාව මේ ගාලු මෝදර හිටියොත් ඒ ඇති. දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් එක කොල්ලෙක් හෝ කෙල්ලෙක් ගාලු මෝදර අතහැරියේ නැත්තම් දෙකෝටියම කොඳුනාරටිය ලෙස ඒ එක තරුණයව හෝ තරුණියව දවසක් මේ රට ආදරයෙන් නම් කරાવી මතක් කරાવી. මේ ගාලු මෝදර භූමිය මේ රටේ ඉතිහාසයේ අලුතින් ලියු තරුණ ඔබේ අරගල භූමිය ලෙස අනිවාර්යම දිනක නම් කරાવી.